නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ඉකුත් නොවැම්බර් 25 වනදා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර ඇති බවට ස්විස් ඉන්ෆෝ නැමැති වෙබ් අඩවියක් මෙරට වෙබ් අඩවියක් උපරාදක්වමින් වාර්තා කර තිබුණා. අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාලයේ තොරතුරු හෙළිකරන ලෙස නාඳුනන පිරිසක් විසින් මෙම නිලධාරිනියට තර්ජනය කර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසද ස්විට්සර්ලන්ත රජයේ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. යනු සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ දැක්වුණේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කඩිනමින් නීත්‍යානුකූල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ පොලිස් විමර්ශන සඳහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත පූර්ණ සහය ලබා දෙන බවයි. මේ අතරම වින්දිතයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඇයගේ ඥාතීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවද එහි සඳහන්. වින්දිතයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් ඇය ප්‍රකාශයක් ලබා දීමට සුදුසු තත්ත්වයක නොසිටින බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිටි අයෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ස්විට්සර්ලන්තයෙන් පිටුවහල් කරන ලෙසට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කළ බවට චෝදනාවක් එල්ල වී තිබෙන බවද එහි සඳහන්. නමුත් එවැනි ඉල්ලීමක් තමන් වෙත ඉදිරිපත් වී නොමැති බවද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මගින් ප්‍රකාශ කර තිබුණා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජතාන්ත්‍රික ඉතිහාසයේ තුල කළු පැල්ලමක් එක් කරන බවත් එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අපරට කෙරෙහි ඇති කරන බවයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිද්ධිය පිළිබඳව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සතු තොරතුරු කිහිපයක් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බවයි. මෙම විමර්ශනය සඳහා සහය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේශන කැමරා කොට්ඨාසයේ හෙවත් CCTV කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද පත් කර තිබෙනවා. මෙම පැහැර ගැනීම සිදු කළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව. නමුත් එය විමර්ශකයින් නොමග යවීම සඳහා සැකකරුවන් විසින් සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් බවද එම නිවේදනයේ සඳහන්. Maxis, number one tire in Sri Lanka.